අයිබෝවන් අද වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Microsoft Excel තුල පාවිච්චි කරන average කියන function එක පිළිබඳව. මං ගාව මෙන්න මේ විදිහට data set එකක් තියෙනවා. මේ data set එකේ තියෙන්නේ මෙන්න මේ students ලගේ මෙන්න මේ විදිහට subject හතරකට ගත්ත ලකුණු ටිකක්. ලකුණු සටහනක් මේ තියෙන්නේ. ඉතින් මේ වගේ total එකක් අරගෙන තියෙනවා. මේ total එක ගත්තේ කොහොමද sum function එක. මේ තියෙන්නේ sum function එක කොහොමද පාවිච්චි කරන්නේ කියලා මම කලින් වීඩියෝ එකේදී කතා කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එකට ගිහිල්ලා බලන්න. හරි. දැන් average එක ගන්න විදිය බලමු. average එක ගන්න අපිට ක්‍රම කිහිපයක් තියෙනවා. මම average function එකට එන්න කලින් මේ ක්‍රම කිහිපය ඔයාලට කියලා දීලා ඊළඟට තමයි average function එකට එන්න බලාපොරොත්තු වෙන්නේ. මට පුළුවන් මෙතනදී මම මෙන්න මේ column එක පාවිච්චි කරනවා එකට සමාන ලකුණ දාලා මෙන්න මෙතන අපි total එක අරගෙන තියෙනවා. මෙන්න මේ cell එක උඩ click කරලා මේක පුළුවන් අපිට සාමාන්‍යයෙන් ඇවරේජ් එකක් ගන්න ඒ තියෙන සබ්ජෙක්ට් ප්‍රමාණය මුළු එකතුව සබ්ජෙක්ට් ප්‍රමාණයෙන් බෙදලා. ඉතින් මට පුළුවන් මේ වැඩේම මෙතන කරන්න. මෙතන සබ්ජෙක්ට් හතරක් තියෙනවා. මුළු එකතුව සබ්ජෙක්ට් ප්‍රමාණයෙන් බෙදෙනවා. මෙන්න මට උත්තරයක් ලැබිලා තියෙනවා. මේ හැම එකකටම මට ගන්න පුළුවන් මෙන්න මේ සෙල් එකේ අගට ගිහපුවාම මෙන්න මේ විදිහට ප්ලස් සලකුණක් එනවා. ඉතින් මට පුළුවන් මෙන්න මේ විදිහට පාතර ඇදගෙන යන්න. එතකොට අපිට එකින් එකට ගත්ත ෆන්ක්ෂන් ලියන්න ඕනේ මේ විදිහට එක ගමන අපිට පුළුවන් මේ වැලියුස් ටික ගන්න. එහෙම නැත්නම් ඇවරේජ් ටික ගන්න. ඊළඟට මට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. සමාන ලකුණ දාලා මම මෙන්න මේ විදිහට වරහණක් ගන්නවා. වරහණක් අරගෙන මේ සබ්ජෙක්ට් එකේ වැලියුස් ටික ගන්න. මෙන්න මෙහෙම ලකුණු ටික මේ සෙල් එක ක්ලික් කරා, එකතු කිරීම දැම්මා, මේ සෙල් එකේ වැලියු එක ගත්තා, එකතු කිරීම දැම්මා, මේ සෙල් එකේ වැලියු එක ගත්තා, එකතු කිරීම දැම්මා, මේ සෙල් එකේ වැලියු එක ගත්තා. ඊට පස්සේ මම කරන්නේ මේ වරහන වහලා අර ඉස්සෙල්ල කරපු වැඩේමයි. මොකද්ද? බෙදීම හතර. මෙන්න බලන්න ඒත් අපිට උත්තරේ ගන්න පුළුවන් වෙලා තියෙනවා. බලන්න මේ ඔක්කොම උත්තර සමාන. හරි. ඊළඟට මට කරන්න පුළුවන් දේ තමයි මම මේ කොලම් එකේකට පාවිච්චි කරන්න සමාන ලකුණු දැම්මා. අපි සම් ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්න ඉස්සෙල්ලා මට සම් ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා ඇවරේජ් එක ගන්න පුළුවන්. ඒ මෙහෙම. මම මෙතන ඉන්න සම් ෆන්ක්ෂන් එක. සම් ෆන්ක්ෂන් එක මේ විදිහට අරගෙන මට පුළුවන් මෙන්න මේ ටික එකතු කරන්න කියලා. සම් ෆන්ක්ෂන් එකකින් කරන්නේ එකතු කරන්නේ. මේ විදිහට එකතු කරගෙන දැන් මොකද කරන්න තියෙන්නේ? මම හිතුවා ඔයාලට උත්තරයක් එයි කියලා. මොකද කරන්න තියෙන්නේ? මේක හතරෙන් බෙදන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට හතරෙන් බෙදනවා. බලන්න ඒකෙම උත්තරේමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් බලන්න මෙතනදී අපිට ටෝටල් එකකින් අපි ඇවරේජ් එක හදාගත්තා. මෙතනදී අපි කරේ මොකද? සියලුම සබ්ජෙක්ට් වල ලකුණු ගාන එකතු කරලා ඒක හතරෙන් බෙදාගත්තා. මේක ගමනි ටෝටල් එක නැතුව මෙතනදී අපි කරේ මොකද්ද? සම් ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා ඇවරේජ් එක ගත්ත විදිහ. දැන් බලමු ඇවරේජ් ෆන්ක්ෂන් එක කොහොමද වැඩ කරන්නේ කියලා. මම මෙතනදී යොදාගන්නේ ඇවරේජ් ෆන්ක්ෂන් එක. සමාන ලකුණු දාලා ඇවරේජ් කියලා මම මෙහෙම ටයිප් කරගන්නවා. එතකොට අපිට සජෙෂන් වෙනවා මෙන්න මෙතනින් ඇවරේජ් කියන එක මට සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙන්න ඇවරේජ් ෆන්ක්ෂන් එක ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතනදී නම්බර් 1 නම්බර් 2 කියලා අපිට මේ විදිහට පෙන්නලා තියෙනවා. පළවෙනි නම් මේක, දෙවෙනි නම් මේක මේ විදිහට එකතු කරන්න කියලා මේ ෆන්ක්ෂන් එක ඇතුළට. ඉතින් මම කරන්නේ මොකද්ද? මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතනට සිලෙක්ට් කරගන්නවා. මට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ සබ්ජෙක්ට් හතරේ ඇවරේජ් එක කියලා පෙන්වන්න. දැන් මම මේ විදිහට වරහන වහනවා. දැන් අපි ෆන්ක්ෂන් එක ලියලා ඉවරයි. කරන්න තියෙන්නේ එන්ටර් එක ප්‍රෙස් කරන එක. බලන්න 48.75 කියන එක හරිම ලේසියෙන් අපිට ගන්න පුළුවන් වෙලා තියෙනවා ඇවරේජ් එක. මම කරන්නේ මොකද්ද? මෙන්න මෙතන ඉඳලා මේක 50ට අදගෙන යනවා. එතකොට අපිට එනවා ඇවරේජ් එක මේ සියලුම ශිෂ්‍යයන්ගේ ඇවරේජ් එක මෙන්න මේ සබ්ජෙක්ට් වලට ගත්ත ලකුණු වල සාමාන්‍ය ගාන මේ විදිහට මට ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නවා ක්‍රම හතරක්. මෙන්න මේ ක්‍රම හතරටම අපිට පුළුවන් ඇවරේජ් එක ගන්න. ඉතින් මෙන්න මේ ඇවරේජ් ෆන්ක්ෂන් එක තමයි මේ ක්‍රම හතරින්ම ලේසිම ක්‍රමය සාමාන්‍ය ගාන ගන්න. එහෙම නැත්නම් ඇවරේජ් එක ගන්න. ඉතින් ඔයාලත් මේක මේ විදිහටම කරලා බලන්න. කරලා බලන්න ඔයාලට ගැටලු තැනක් આવුත් එහෙම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒවට උත්තර දෙන්න මම සූදානම් වෙලා ඉන්නවා. ඉතින්
මේ වගේ දේවල් දැනගන්න thingEve YouTube channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න. ඔයාලා හැම දිනාටම සුබ දවසක්.